එකට අවසාන තීන්දුවක් ගන්න ඕනේ. අපි බලමු ඒගොල්ලෝ ඍජු තීන්දුවක් අරගෙන මේ සම්බන්ධයෙන් නඩුවක් ආරම්භ කරයිද? එහෙම නැත්නම් ගෙදර ගියොත් අඹුනසී මගේ හිටියොත් තෝනහී කියලා බයට ගේ වටේ කැරකි කැරකි ඉන්න තත්වයක් පත් කරගනීද කියලා. කොහොම නමුත් ඩයනා සම්බන්ධයෙන් පෙර කටයුතු කරත් ඇති ආකාරයන් සැලකිල්ලට ගැනීමේදී නම් ඩයනාට අත තියන්නට ඇති හැකි జగතෙක් මිහි පිට නැති බවක් තමයි ඩයනා නම් පෙන්눔 කර තිබෙන්නේ. කීර්ති වර්ණකුල සූර්ය නමැත්තෙකු දිවයින පුවත්පතට ලියපු ලිපියක් බ්‍රහස්පතින්දා දවසේදී විශාල වශයෙන් සාකච්ඡාවට ලක් වෙන ප්‍රවෘත්තියක් බවට පත් වුණා. කීර්ති වර්ණකුල සූර්ය කියලා කියන්නේ දිවයින පත්‍රයේ ආරක්ෂක පුවත් වාර්තාකාරයා. අර තෞහිද් ජමාත් දොස්තර කෙනෙක් මව්වරු සිය ගාණක් වඳකලා කියලා ප්‍රධාන ප්‍රවෘත්තිය දැම්මේ. ඒක ලිව්වේ හේමන්ත රන්දුණු. ඒකට අනුග්‍රහය සැපෙව්වේ ඒ වෙලාවේ හිටපු කුරුණෑගල DIG කිත්තිරි ජයලත්. මෙතන දැන් වයඹ සීනියර් DIG. ඒගොල්ලෝ එකතු වෙලා ගැහුවා. හැබැයි මේක පටන් ගත්තේ දිවයින පත්‍රෙන්. එතකොට දිවයින පත්‍රයේ කීර්ති වර්ණකුල සූරිය ওই જાතියේ ප්‍රවෘත්ති ගණනාවක් පළ කර තිබෙන බව. මට මේ කියන්න ඕනේ උනේ මේ මිනිහෙක්ගේ යම් පරිවර්තන දෝෂයක් හරි මොකක් හරි එකක් අල්ලගෙන ඒක හැල්ලුවට ලක් කිරීම හෝ ඒකට සමච්චල් කිරීම නෙවෙයි. මේගොල්ලෝ දිගින් දිගටම කරගෙන අවිල්ල තියෙන එක වැඩක් තියෙනවා. ඒ තමයි මේ වගකීම් විරහිත ප්‍රවෘත්ති වාර්තා කරන එක. දිවයින පුවත්පත කියලා කියන්නේ එහෙම සොකඩ පකඩ පත්‍රයක් නෙවෙයි. කියන්නේ මිනිසු දිවයින පත්‍රයේ තිබ්බා කියලා කිව්වම යම් දෙයක් විශ්වාස කරනවා. කාලකදී ඔහු වාර්තා කර තිබෙනවා මෙහෙම. අඟහරු ග්‍රහයා මත ගඩොල් තොගයක් කීර්ති වර්ණකුල සූර්ය. අඟහරු ග්‍රහයා මත ගොඩනැගිලි ඉදිකරන ගඩොල් තොගයක් තිබී සොයාගෙන ඇතැයි ඇමරිකානු නාසා ආයතනය මුළු ලොවම විශ්මයට පත් කරමින් හෙළි කර ඇත කියලා කිව්වා. මේ වෙන මොකක්ද තිබ්බා පබ්‍රාංශයක් පරිවර්තනය කරගන්නකොට මේ මුඩි මුනිම්ම වරද්දන්නේ. මේක තමයි මේ සතියේ ප්‍රශ්නගත වෙච්ච මේ සතියේ විහිළුවට ලක් වෙච්ච ප්‍රවෘතිය. සම්මරීනේ නියමුවා වීඩියෝ ක්‍රීඩා මෙහෙවන්නේ. වීඩියෝ ගේම් කන්ට්‍රෝලර් එකක ආකෘතියකට හදපු එකකින් තමයි මේ සම්මරීනේ පාලනය කරන්නේ කියන එක තේරුම් අරගෙන තියෙන විදිහ. ඇට්ලන්ටික් සාගරයේදී අතුරුදන් වූ සම්මරීනේ නියමුවා ලෙස ක්‍රියා කර ඇත්තේ සම්මරීන් නියමුවකු නොව වීඩියෝ ක්‍රීඩා මෙහෙවන්නේ බව ඇමරිකානු CBS ප්‍රවෘත්ති සේවය EA සවස හෙළි කර ඇත කියලා. ඔය ගොයියන්ගේ අනික් ප්‍රවෘත්ති මේ අරගලයට පෙර සංවිධාන 8කට ඩොලර් ගලලා කීර්ති වර්ණ කුල සූර්ය සම්මරීන් එක පැදෙව්වේ සම්මරීන් එකක් පදවන්න සුදුස්සෙක් නෙවෙයි වීඩියෝ ගේම් ප්ලේයර් කෙනෙක් කියලා කියපු අඟහරු ලෝකේ ගොඩනැගිලි ඉදිකරන ගඩොල් හොයාගත්තා කියලා කියපු කීර්ති වර්ණ කුල සූර්ය තමයි අරගලයට පෙර සංවිධාන 8කට ඩොලර් ගලලා කියලා කියන්නේ. දැන් මේවා මේ සමාජයේ මිනිස්සු කරපින්නගෙන උස්සගෙන ගියා. ඩොලර් රැවිලා සල්ලි ඇවිල්ලා අර කැවිල්ලා මේක කොහෙද තියෙන්නේ? දිවයින පත්‍රේ කීර්ති වර්ණකුල සූර්ය ලියන්නේ. ඊට පස්සේ මේ තාදි වුණා මොකද්ද මේ අපේ යාළුවෙක් මේක ෂෙයා කරලා තිබ්බා. මම ඒ ෂෙයා කරපු එක්කෙනත් එක්ක ෆොටෝ එකත් එක්කම ගන්න. බුද්ධ බෞද්ධ ආගම ලොව හොඳම ආගම වෙයි. බෞද්ධ ආගම ලොව හොඳම ආගමට හිමි සම්මානය හිමි කරගෙන ඇත. මේ බව ජිනීවා ට්‍රිබියුන් පුවත්පත හෙළි කර තිබේ. ජිනීවාහි ආගමික ඉතාරා සංවිධානය මේ බව තීරණය කර ඇත කියලා. කවුද දන්නේ සම්මාන ගන්න ගියේ? එතකොට මේ තව තිබ්බා. ඉතියෝපියානු යානාව කඩා වැටුනේ කුරුල්ලෙක් මෘදුකාංගයක ගැටීමෙන්. මේ ලංකාවේ ආරක්ෂක පුවත් වාර්තා කරා. මේගොල්ලෝ මේ නිකම් මේ හැමෙන් ලපයි සිපයි සොකඩ චරිත නෙමේ. මේ තියෙන්නේ කීර්ති වර්ණකුල සූර්ය මැතිතුමා විසින් ලියු ද්‍රෝහියෝ ද ට්‍රේටර්ස් කෘතිය. ඊට පස්සේ මේ තියෙන්නේ සහෝදර ත්‍රස්තවාදීන් සහ හයිබ්‍රිඩ් අධිකරණය බ්‍රදර් ටෙරරිස්ට් ඇන් හයිබ්‍රිඩ් කෝඩ් කියන කීර්ති වර්ණකුල සූරියගේ කෘතිය. කියන්නේ ත්‍රස්තවාදයේ පිළිබඳව, යුද්ධය පිළිබඳව, ත්‍රස්තවාදයට ආධාර අනුබල දීම පිළිබඳව, ත්‍රස්තවාදය අවසන් කිරීම පිළිබඳව ආදි වශයෙන් වන දේවල් පිළිබඳව මහ ඉහලින් දේවල් ලියමින් ඉන්න අයගේ කෙරුවාව. සහ පත්‍රකාරයෝ ටික මේ මනස්ගත අච්චු ගහලා පත්‍ර ටික එළියට දැම්මට පස්සේ ටෙලිවිෂන් වල, රේඩියෝ වල මේවා කියවනවා. ඊට පස්සේ මිනිස්සු ගෙඩිය පිටින් මේවා ගිලිනවා. මේවා තමයි ප්‍රවෘත්ති. ඊට පස්සේ එළියේ මේවා තමයි කිය කිය යන්නේ. ඒගොල්ල සමාජයට කරලා තියෙන හානිය මොකක්ද කියන එක සරල උදාහරණයකින් ගත්තොත් ඔය සාෆිගේ සිද්ධියෙන් විතරක් ගන්න පුළුවන්. ඔය සාෆි නැවත වැඩ බාර ගැනීම සහ සාෆිට උවමනා දඬුවම දී ගන්න බැරි වීම පිළිබඳව කියන හුඟක් අය හිතනවානේ මේ සාෆිගේ විමර්ශන අවසන් වුණාට පස්සේ ඒ පිළිබඳව යම් එක තැනකට ආවට පස්සේ මේ දැන් ඒගොල්ලෝ නිකන් පොඩි වරදකාරී හැඟීමක ඇති කියලා. නෑ, දැන් ඒගොල්ලෝ කියන්නේ උසාවියට වැරදිලා, ඊට පස්සේ රාජ්‍ය සේවා කොමිසමට වැරදිලා. අපිනේ දන්නේ කරපු හැටි. හැබැයි එකෙක්වත් උසාවියල සාක්ෂි දෙන්න ආවේ නෑ. ඒගොල්ලන්ට තියෙන්නේ සාෆි 2015 පාර්ලිමේන්තු මහමැතිවරණයේදී
එක්සත් ජාතික පක්ෂෙන් ඡන්දෙ ඉල්ලලා ලයිස්තුවේ ඊළඟට හිටපු කෙනා කුරුණෑගල දිස්ත්‍රික්කේ. සාෆිත් එක්ක තිබ්බ දේශපාලන ඇරියස් එක. දේශපාලන චරිතයක් හැරීට පෙන්වන්න බැරි වෙච්ච හිටපු අය ඒ ඇරියස් එක කවර් කර ගැනීම පිණිස තමයි ওই සාෆිගේ සිද්ධිය සාමූහිකව පාවිච්චි කරේ. එතකොට ඒ මංගල වෙඩිල්ල තියලා මංගල පස්පිඩල්ල කපලා පීත්තපටිය කපලා වැඩේ ඇරලා දුන්නේ මේ දිවයින පත්තරේ. කීර්ති වර්ණකුල සූර්යලා හේමන්ත රන්දුලා මේ පත්තරකාරයෝ මේ ජාතිවාදී වර්ගවාදී කුලවාදී බෙදුම්වාදී මේ ලියවිලි කරුවන් මේ සමාජයට කරමින් ඉන්න හානිය තේරුම් ගන්න මේ මේගොල්ලන්ගේ මේ 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 පුවත්පත් ලිපි ප්‍රයෝජනයට ගන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා. ඇයි මුන් දේවල් ලියන්නේ මෙහෙම තමා. අගක් මුලක් නැහැ. හිවිල්ලක් බැලිල්ලක් නැහැ. මුන්ට තේරෙන්නේ නැහැ. ඉංග්‍රීසියෙන් තියෙන එකක් කියවලා සිංහලට පරිවර්තනය කරගන්න තේරෙන්නේ නැහැ. හැබැයි ඒ වුණාට මහලකු රොකට් සයන්ස් ගැන, සම්මරින් සයන්ස් ගැන වෙන තියෙන ලෝකේ එක එක ඒවා පිළිබඳව ලියන්නේ අරකින් මේකට මේක පරිවර්තනය කරගන්නවත් බැරුව. හැබැයි ඉතින් මේ ටොප් බඩු සම පියාපත් ඇත්තෝ එක්ව පියාවති කියලා කියන්නේ උන් ඕක නිසා. බලන්න කවුරු කවුරු දෙයකට ඉන්නේ කියලා ඔය ඔය කෙනෙක් ඔයගොල්ලන්ගේ යාළුවෙක් අනිත් එක්කෙනා තමයි කීර්ති වර්ණකුල සූර්ය කියලා කියන්නේ. අපි ඔබට ආරාධනා කරනවා මොකක් හරි එකක් තිබුණම විශේෂයෙන්ම ඉතා සීරියස් එකක්. හරි අතන තිබුණා මෙතන තිබුණා ඇමරිකාවේ පත්තරයක තිබ්බා එංගලන්තේ පත්තරයක තිබ්බා අහරි වෙබ්සයිට් එකක ගිහිල්ලා තිබ්බා මෙතන මෙහෙම එකක් තිබුණා අතර අරයා ප්‍රකාශයක් කරා ආදී වශයෙන් කිව්වම ඒගොල්ලෝ ඔය පත්තර කන්තෝරු වලට පුද්ගලිකව කතා කරලා කියන්නේ නෑ මෙහෙම එකක් කියලා. ඒතර ඒගොල්ලෝ පත්තර වලට ප්‍රවෘත්ති විශේෂයෙන්ම විදේශ ප්‍රවෘත්ති සහිත වැඩගත් ප්‍රවෘත්ති හොයාගන්නේ ඒගොල්ලොත් Google සර්ච් කරලා කෑලි ගන්නට නිවුස් ගහන්නේ ස්පේස් එක හොයාගත්තාම මේක පුරවන්න මොකුත් නැද්ද ෆොරින් කෑල්ලක්වත් ස්පෝර්ට්ස් කෑල්ලක්වත් නැද්ද මොකුත් නැද්ද BBC බලන්න CNN බලන්න CBS බලලා මොකක් හරි එකක් ගන්න කියලා. එතකොට හැබැයි ඒ පුරවන්න ගන්න සමහර කෑලි මාර විශාල ප්‍රවෘත්ති හැටියට සමාජය ඇතුලේ පළපදියම් වෙනවා ඒ ප්‍රවෘත්ති ඩිලිවර් කරන විදිහත් එක්ක සහ ඩිලිවර් කරන්නේ කවුද කියන එකත් එක්ක. ඒ වගේ එකක් ආපු ගමන් ඉතා සරල Google සර්ච් එකකින් මේකේ ඇත්ත නැත්ත හොයා ගන්න පුළුවන්. ඒ කියන්නේ ඒවා අර නයා ඇත්තටම ආවේ නාග ලෝකෙම්මද කියලා හොයනවට වඩා ලේසියෙන් හොයන්න පුළුවන් ඒවා. ඒ නිසා නයා නාග ලෝකෙන් ආවා කියලා පිළිගත්තර කමක් නැහැ. මේසන් බාස් කෙනෙකුට කොවිඩ් නසන්න පැණියක් හදන්න පුළුවන් කියලා පිළිගත්තර කමක් නැහැ. හැබැයි විදේශ ප්‍රවෘත්ති, තාක්ෂණික ප්‍රවෘත්ති, වෙන කොහෙන් හරි උපුටා දක්වලා තියෙන ප්‍රවෘත්ති එහෙම ගෙඩි පිටින් ගිලින්න එපා. සරල Google සර්ච් එකකින් වෙරිෆයි කරගන්න පුළුවන්. ඔය මේ නයාගේ සීන් එක අදාළම නැති කතන්දරයක්. මේ තියලා දැන් ලොකු සංවාදයක් ආවා නිකන්. ආයෙනම් මිනිස්සු එහෙම රවට්ටන්න වෙන්නේ නැහැ කියලා. ඒක මොකක් අය කියනවා නිකන්. ආයෙනම් මේ නයි පෙන්නලා රවට්ටන්න ඕනේ නැහැ කියලා. මං කැට කියලා ඔට්ටුවක් දාමුද අපි. ඔය නයාම ඔය විදිහටම කැලණිගඟෙන් මැවිලා ඇමරිකන් වතුර බෝතලයකටම අරගෙන ඇවිල්ලා ඕකට සංගරක්කිතයි කවුද අනිත් එක්කෙනා උදාරයි සම්බන්ධ ඔයකම රිපීට් කරා කියන්නේ ඊළඟ ශාන්ති ඒක තියලා ඒක විශ්වාස කරන අය ඡන්ද දෙන්න කියලා ඡන්ද පෙට්ටියක් තියලා බලන්න. ඉතින් මොකක්ද දන්නවද කියන්නේ? ගිය පාර නම් අපි රැවටුණා. හැබැයි මේක නම් ඇත්තමයි සීන් එක. ගිය පාර වගේ නෙමේ මේක ඇත්ත කියලා පිළිගන්න පිරිසක් සමාජයේ ඉන්නවා. ඒ පිරිස නඩත්තු කරගෙනත් යනවා. ඒ පිරිසට අවශ්‍ය බුද්ධිමය රැකවරණය. ඒගොල්ලන්ගේ ඒ දේවල් තහවුරු කර ගැනීම පිණිස අවශ්‍ය කරන දැනුම අවබෝධයත් මේ වගේ පත්‍රකාරයෝ සහ මේ පන්නේම දේශපාලනඥයෝ ලබා දෙමින් සිටිනවා. මේක එහෙම රටක්. නැත්තම් ඉතින් සිද්ධාර්ථ කුමාරයා සුද්ධෝදනගේ පුතා කිව්වා කියලා. ඒකට ICCPR එකෙන් රිමන්ඩ් කරයිද? ඒක සුද්ධෝදන රජුරවන්ට කරපු අපහාසයක් කියලා නඩු තීන්දුව දෙයිද? අපි ගිහින් එන්න. ආය දවසක හම්බෙමු.